අයුබෝවන් අන්‍යොන් හසයෝ මේ 38 වෙනි පාඩම ඉල්හල් මෂිනායෝ ඉල්හල් වැඩ කරන එක මෂිනායෝ රසයි මෂි කියන වල අහලා තියෙනවා මෂි කියලා කියන රස කියන එක මෂිනායෝ රසයි ඒතර ඇත්තටම මේකේ තේරුම ඉල්හල් මෂිනායෝ වැඩ කරන එක පහසුයි නැත්නම් ඒකට එයා කැමති එතන ඉල්හල් මෂිනායෝ දැන් සමහරට එයා වැඩ කරන තැනක වෙන්න ඇති. ඒ වැඩ කරන තැන එයා කැමැත්තෙන් වැඩ කරනවා. එයාට ඒ ජීවිතේ රහයි කියන එක තමයි කියන්නේ ඉල්හල් මෂිනායෝ 38 වෙනි පාඩම. හොඳයි මේ පාඩම පැහැදිලි කරන්නට කලින් ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා අපේ channel එක subscribersලා 1000 පහු කරා. ඉතින් මේ දේවල් වලට ගොඩක් උදව් කරේ මේ channel එක subscribe කරලා අපිත් එක දිගටම රැඳෙලා හිටපුවාලා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දිගටම මේක අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට කොරියානු භාෂාව සම්බන්ධ ගොඩක් පාඩම් ඉදිරියේදී ගොඩක් පාඩම් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ පාඩම් සියල්ල අවසන් වීමෙන් පසු හොඳයි අපි අද පාඩමට යමු. 38 වෙනි පාඩමේ පළවෙනි සංවාදය මේ සංවාදය ඇති වෙන්නේ පරු සහ ලීහාන් කියන දෙදෙනා අතර. මුලින්ම අපි මේ සංවාදය කියවමු. ඊට පස්සේ සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු. ලියන්ෂි වෙසානෙන් පොමුවිගිගා ඔත්තේෝ තොන්ලියෝදල් කිරි සොරෝවිගේ චෝනිකා හාන්සන් චල්කොක්කේ ඉල්හාන්නන් ප්‍යොනියේයෝ වෙසා පොමුවිගිදෝ චයුරෝන් ප්‍යොනියේයෝ කල්සේෝ kyurun chom omkyokhandeyo wetsaramderi aretsaramel wani peryo hechoso ilhaginen pyonheyo chommal purovoyo kromyon holsin ilhal mashinagesoyo majayo wesa onenke cholgonika ildo to chaldeyo. Hondai api me sangadaya single pahadil karagamu. Lianshi wesanen punwigiga otteyo lihanshi lian mahatmaya wesanen punwigiga wesanen company punwigiga එතන punwigi කියලා කියන්නේ වාතය කියන එක. තව වටපිටාව කියන එක. wesanen punwigiga වැඩ කරන තැන කම්පැනි එකේ වටපිටාව ඔත්තේයෝ කොහොමද? තොන්ලියෝදල් කිරි සොරෝවිහේ චෝනිකා හාන්සන් චල්කොක්කේ ඉල්හානන් ප්‍යොනියේයෝ. තොන්ලියෝදල් කිරි තොන්ලියෝදල් කියලා කියන්නේ සංගය. තොන්ලියෝදල් කිරි සංගයන් අතර සංගයන් තොන්ලියෝදල් කිරි කියන සංගයන් අතර සොරෝ විහේ සොරෝ කියන්නේ එකිනෙකා අතර විහේ එකිනෙකා උදෙසා සොරෝ විහේ එකිනෙකා උදෙසා චෝනිකා සිටින නිසා හාන්සන් චල්කොක්කේ හාන්සන් හැම විටම චල්කොක්කේ සතුටින් හොඳින් ඉල්හානන් ප්‍යොනියේයෝ වැඩ කරන එක ප්‍යොනියේයෝ පහසුවක් වෙනවා එහෙම වෙනවා කියන එක කියන්නේ පහසුවක් වෙනවා කියන එක කියන්නේ තොන්ලියෝදල් කිරි සොරෝවිහේ සංගයන් අතර සොරෝවිහේ එකිනෙකා උදෙසා එකිනෙකා විහේ කියන්නේ උදෙසා සොරෝ කියන්නේ අතර කියන එක තොන්ලියෝදල් කිරි සොරෝවිහේ සංගයන් අතර සංගයන් උදෙසා චෝනිකා කියන්නේ මෙන්න මෙහෙමයි තොන්ලියෝදල් කිරි සොරෝවිහේ චෝනිකා එකිනෙකට එකිනෙක ඉන්න නිසා තොන්ලියෝදල් කිරි සොරෝවිහේ චෝනිකා සංගයන් අතර සංගයන් උදෙසා ඉන්න නිසා හාන්සන් හැම විටම චල්කොප්කේ හොඳින් ඉල්හානන් ප්‍යොනියේයෝ වැඩ කරන එක පහසුවක් වෙනවා ප්‍යොනියේයෝ පහසුවක් වෙනවා කියන එක හේසා පුන්විගිදෝ චයුරෝන් ප්‍යොනියේයෝ හේසා පුන්විගිදෝ හේසා කම්පැනියේ පුන්විගිදෝ පුන්විගි කියලා කියන්නේ මොකද්ද? වාතාශ්‍රය නැත්නම් වටපිටාව දෝ වටපිටාවත් වේසා පුන්විගි දෝ කම්පැනි වටපිටාවත් 자유로운 표현이에요. 자유로운 길에는 니샤드이니까 නැත්තම් නිදහස් කියන එතන ඒ වටපිටාව නිදහස්. 회사 분위기도 자유로운 편이에요. 자유로운 편이에요. නිදහස් වෙලා තියෙන පහසුවක් තියෙන නිදහස් වෙලා තියෙන තැනක් වෙනවද? නිදහස් තැනක් වෙනවද? 자유로운 편이에요. නිදහස් වෙනවද කියලා අහන්නේ. නිදහස් පහසුව තියෙනවද කියලා තමයි අහන්නේ. 자유로운 편이에요. නිදහස් කියන එක මෙතන කියන වටපිටාව නිදහස්ද කියන එක තමයි අහන්නේ. කල්සේෝ කල්පනා කරනවා. කියුරන් චොම් ඔම්කියෝ කන්දේෝ. කියුරන් කියලා කියන්නේ නීති රීති. චොම් ටිකක්. චොම් ඔම්කියෝ කන්දේෝ අමාරුයි කියන්නේ දැඩි. කියුරන් චොම් ඔම්කියෝ කන්දේෝ. නීති ටිකක් තදයි. විත්සරම්දරි විත්සරම්දරි කියලා කියන්නේ ලොකු අය කියන්නේ අනිත් සේවකයන්ව පාලනය කරන ලොකු අය කියන්නේ ලොකු සේවකයෝ කියුවේ කම්පැනි එකේ අයිතිකාරයා. එතකොට ඉන්නේ සුපර්වයිසර්ස්ලා වගේ. විත්සරම්දරි අරෙත්සරාමල් මානිපෙරියෝ හේ චොසෝ ඉල්හගිනන් පියෝනේයෝ කියන්නේ වෙත්සරම්දරි ලොකු කියන්නේ සුපර්වයිසර්ස්ලා අරෙත්සරාමල් කුඩා සේවකයන්ට පාලනය වන පහත් සේවකයන්ට මානි පෙරියෝහේ චෝසෝ ගොඩාක් පෙරියෝහේ චෝසෝ උදව් දෙන නිසා සලකා බලන නිසා ඉල්හගිනන් පියොනේයෝ ඉල්හගිනන් වැඩ කරන එක පියොන්හේයෝ පහසුයි. Chommal purovoyo. Chommal godak purovoyo කියන්නේ ඉරිසියයි. නැත්නම් එයාට නිකන් අනේ මටත් ඒ වගේ දෙයක් නැහැ නෝගේ කියන එක තමයි හිතන්නේ. ඒක තමයි එයා කියන්නේ. මට නිකන් ඉරිසියයි වගේ. මට ගොඩක් ඉරිසියයි. Chommal godak purovoyo. ගොඩක් ඉරිසියයි මට. Chommal purovoyo. මට ගොඩක් ඉරිසියයි. Karumion holsin ilhal mashinaage soyo. මෙයා මොකද කියන්නේ? මට නම් හරි ඉරිසියයි වගේ වැඩ කියන්නේ වගේ තන ලොකු අය පොඩි අයට උදව් කරනවා. ඉතින් කෙනෙක් ආගෙන අහලා බලනවා. එතකොට පෙරියෝහේ චෝසෝ සලකා බලන නිසා ඉල්හගිනන් පියොන්නේයෝ මම වැඩ කරන තැන නම් හොඳයි. එහෙම කියලා එයා කියනවා. එතකොට මේ අනිත් පුද්ගලයා පරු කියනවා. චොම්මල් පුරෝය ගොඩක් කිරිසියයි මට නිකන් මට හොල් එතන. දැන් ඒ සමහර විට යායේ වැඩ කරන තැන යාට ඒ වගේ වටපිටාවක් නැතුව ඇති. ඒකින්ද තමයි මේ පරු ඒ විදිහට කියන්නේ. චොම්මල් පුරෝය මට ගොඩක් කිරිසියයි. Karumion holsin ilhal mashina kessoyo. එහෙමනම් holsin හැම විටම ilhal mashina kessoyo වැඩ කරන එක සතුටක් නැත්තම් රහක් කියන්නේ පට්ට ගතියක් තියෙනව නේද වැඩ කරන්න කියන එක තමයි කියන්නේ. අවුලක් නැතුව හොඳින් වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේද? ilhal mashina kessoyo වැඩ ටික ෆන් එකක් තියෙන නේද? ඔයා කරන වැඩ විනෝදයෙන් කරනවා ඇති නේද? හොඳින් කරනවා ඇති නේද කියලා කියන්නේ. ඉල්හල් මෂිනාගේ සොයෝ වැඩේ රහක් තියෙන ඇති නේද? මජායෝ නිවැරදි. ඔව් නිවැරදි මජායෝ. ක්වේසා ඕනන්කේ ජල්කෝනිකා ඉල්දෝතෝ චල්තයෝ. මජායෝ නිවැරදි. ක්වේසා කම්පැනියට ඕනන්කේ එන එක ජල්කෝනිකා ජල්කෝනිකා කියන්නේ මෙයා ඒක විනෝදයක් කියන්නේ විනෝදයක් ලබනවා ආස්වාදයක් ලබනවා. ජල්කෝනිකා වේසා ඕනන්ගේ ජල්කෝනිකා කම්පැනියට එන එකත් වැඩ කරන ස්ථානට එන එකත් ජල්කෝනිකා විනෝද නිසා ඉල්දෝ තෝ චල්දෝය. ඉල්දෝ ඉල් කියන්නේ වැඩවලට ඉල්දෝ වැඩත් තෝ තව දුරටත් වඩා ඉල්දෝ වැඩත් තෝ තව චල්දෝය හොඳ වෙනවා. ඉල්දෝ තෝ චල්දෝය වැඩ තවත් හොඳ වෙනවා. තව වැඩ තවත් හොඳක් වෙනවා. හොඳ වෙනවා කියලා කියන්නේ ඉල්ලෝ තෝ චල්පේයෝ වැඩ කරන එක තවත් පහසුයි. තවත් මට ගතියක් එනවා වැඩ කරන්න. එහෙම කියලා කියන්නේ මොකද? මට කම්පැනිට එන එකත් විනෝදයක්. ඉතින් වැඩ කරන එකත් විනෝදයලු. ඉල්ලෝ තෝ චල්පේයෝ. චල්පේයෝ කියන්නේ හොඳයි. හොඳම කියන්නේ හොඳටම හොඳයි කියන එක වගේ තමයි අදහස එන්නේ. හොඳයි ඉතින් මේ සංවාදය වල පැහැදිලි වෙන්න ඇති. අපි දෙවෙනි සංවාදයට යමු. වෙනි පාඩමේ දෙවෙනි සංවාදය. මේ සංවාදය ඇති වෙන්නේ ජීවුන් සහ තුහන් කියන දෙදෙනා අතර. මුලින්ම මේ සංවාදය කියවලා ඊට පස්සේ මේ සංවාදයේ සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු. තුහන්සි චෝගම් චොනේ පරුසි හකෝ වේ සවුන් කොයෝ ෆියොරිල් ආනියෝ පරුසිගා ජේමාරේ තේ ඩබල් හාදෝ අන්නේසෝ චොරල් මොසිහානන් චුල් අරසෝයෝ කරොන්දේ කිගේ සෝරිතේ මුනේ මොතොර තගෝ හදෝරා ගොයෝ ආ කරොම් සොරෝ ඔහෙහන් කොනේෝ ඉචෙන් පාහෙහෙ ජියෝ කරම්යෝ චෝදෝ සාගවා හෙත්කෝ පරුසීතෝ මියන් හදාගෝ හෙත්සොයෝ චල් හෙත්සොයෝ තෝන්ලියෝ කිරී චල් චිනේයා ජියෝ. හොඳයි අපි දැන් මේ සංවාදයේ සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරමු. තුවන්සි තුවන් මහත්මයා චෝගම් චොනේ ටිකකට කලින් පරුසී හගෝ පරු මහත්මයා සමග හගෝ කියන්නේ සමග පරුසී හගෝ පරු මහත්මයා සමග වේ සවුන් කොරේයෝ ඇයි සවුන් කොරේයෝ රණ්ඩුවක් වගේ ගියේ කියලා අහන්නේ. වේ සවුන් කොරේයෝ ඒ රණ්ඩු වෙන්න වගේ ගියේ. ෆියොරිල් අනියයෝ එච්චර දෙයක් නෙවෙයි. පරුසීගා චේමාරේ තෙදබල් හාදෝ අන්නේසෝ පරුසීගා පරු මහත්මයා චේමාරේ මගේ කතාවට තෙදබල් හාදෝ අන්හෙසෝ පිළිතුරක්වත් නොදී පිළිතුරක් නොදුන් නිසා චොරල් මුසිහානන් චුල් රස්සෝය යා මාව මගේ ඇරිය කෙනෙක් කියන්නේ පරුසීකා චේමාරේ තෙදබල් හාදෝ අන්හෙසෝ යා මගේ කතාවට පිළිතුරක් දුන්නා. දැන් මෙයා වෙන්නත්තේ මේ තුවන් පරුවට කතා කරලා දෙනකොට එයා ඒකට උත්තර දෙන්නේ නැහැ. තෙදබල් හාදෝවන් හේසෝ පිළිතුරකුත් නොදුන් නිසා චොරල් මොසිහානන් චුල් අරස්සෝය ටිකක් මොසිහානන් අරස්සෝය ඒ කියන්නේ යාර ටිකක් අවුල් ගිහිල්ලා තියෙන මොකටද මේ නොසලකාහරින එක මොසිහානන් කියලා කියන්නේ චොරල් මොසිහානන් චුල් අරස්සෝය නොසලකාහැරීම කොගේ තේරුණා අරස්සෝය කරොන්දේ එනමුත් කිගේ සෝරි තෙමුනේ කිගේ කියලා කියන්නේ මැෂින් වල සෝරි කියන શબ્දය තෙමුනේ නිසා කිගේ සෝරි තෙමුනේ මැෂින් වල શબ્දය නිසා මුත්තරතකෝ හදෝරාගෝ මුත්තරතකෝ හදෝරාගෝ හෙන්නතෝ යන්නට ඇති. මේ මැෂින් වල શબ્දයෙන් හින්දා මං කියපු ගාට හෙන්න නැතුව ඇති. මුත්තරතකෝ හදෝරාගෝ කිගේ සෝරි තෙමුනේ මොතරු තගෝ හදෝරාගොයෝ මැෂින් වල ශබ්දේ නිසා හෙන්තු යන්නට ඇති. ආ කරොම් සොරෝ හේහන් කොනේව ආ කරොම් එහෙමනම් සොරෝ ඔහෙහන් කොනේව සොරෝ එකිනෙකා අතර ඔහෙහන් කොනේව වරදව වටහා ගැනීමක්නේ. ඔහෙහන් කොනේව වරදව වටහා ගැනීමක්නේ. ඉචෙන් දැන් පාහෙහෙ ජිකෝ හොඳින් සිටිනවාද? දැන් රණ්ඩුවක් නැද්ද? දැන් අවුලක් නැද්ද? ඉජෙන් හාහෙහෙ ජියෝ දැන් අවුලක් නෑ නේද? කරොම්යෝ එහෙමයි. චෝදෝ සාගවාහෙද්ගෝ චෝදෝ මමත් සාගවාහෙද්ගෝ සමාව ගත්ත අතරම පරුසීදෝ පරු මහත්මයාත් මියන් හදාගෝ හෙස්සෝයෝ මියන් හදාගෝ හෙස්සෝයෝ කියන සමාව ගත්තා කියන එක. පරුසීදෝ පරු මහත්මයාත් සමාව ගත්තා. එහෙමයි කරොම්යෝ චෝදෝ සාගවාහෙද්ගෝ මම සමාව ගත්ත අතරම පරුසීදෝ මියන් හදාගෝ හෙස්සෝයෝ පරු මහත්මයාත් සමාව ගත්තා. චල් හෙස්සෝයෝ හොඳයිනේ. චල් හෙස්සෝයෝ තෝන්ලියෝ කිරී චල් චිනයාජියෝ චල් හෙස්සෝය හොඳයිනේ. තෝන්ලියෝ කිරී සංගයන් අතර චල් චිනයාජියෝ සංගයන් අතර හොඳින් ඉන්න ඕන නේ. තෝන්ලියෝ කිරී චල් චිනයාජියෝ sampeyan atur wong dindone nede kira තමයි කියන්නේ හොඳයි මේක පැහැදිලි වෙන්න ඕනට මෙතන වෙන්නේ මොකද්ද කියලා එක්කෙනෙක් එක්කෙනාට කතා කරනවා මේ මැෂින් දෙන්න ඇහෙන්නේ එතකොට එක්කෙනෙක් තරහ ගන්නවා එයා වරදවයි දෙන්න වටහා ගන්නවා ඒ දෙන්න කෑ ගහගෙන පස්සේ ඒ දෙන්න යාළුනා කියන එක තමයි මේ කියන්නේ හොඳයි මේ සංවාදයේ පැහැදිලි වෙන්න දී ඊළඟට අපි අභ්‍යාස කොටසට යමු මේ සංවාද කොටස වල ගැටලු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න 38 වෙනි පාඩමේ සවන් දීමේ අභ්‍යාස කොටස මේ ප්‍රශ්න වලදී අපිට කලින් අපි කරා වගේම මුලින්ම ඔයාලා මේ ප්‍රශ්නෙට සවන් දීලා ඔයාලට ගැලපෙන නිවැරදි පිළිතුර මොකක්ද කියලා තෝරගන්න ඊට පස්සේ මම පැහැදිලි කරන අවස්ථාවේදී ඔයාලගේ පිළිතුර නිවැරදි භාවයට අහුරු කරගන්න මේක ට්‍රැක් එකක් ඔයාලට දේවතාවක් සමන් දෙන්න පුළුවන්. හොඳයි අපි ඒ නිසා මුලින්ම ප්‍රශ්න ටික බලමු. ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන. හොඳයි අපි දැන් ආරම්භ කරමු. 38과 EPS 토픽 듣기 1에서 2번 다음 그림을 보고 알맞은 대답을 고르십시오. 1번 이 사람은 누구입니까? 1. 상사입니다. 2. 동료입니다. 3. 윗사람입니다. 4. 부하 직원입니다. 1번 이 사람은 누구입니까? 1. 상사입니다. 2. 동료입니다. 3. 윗사람입니다. 4. 부하 직원입니다. 2번. 이 사람은 지금 무엇을 하고 있습니까? 1. 때리고 있습니다. 2. 화를 내고 있습니다. 3. 사과를 하고 있습니다. 4. 싸움을 하고 있습니다. 2번. 이 사람은 지금 무엇을 하고 있습니까? 1. 때리고 있습니다. 2. 화를 내고 있습니다. 3. 사과를 하고 있습니다. 4. 싸움을 하고 있습니다. 3에서 4번 질문을 듣고 알맞은 대답을 고르십시오. 3번 죄송해요. 제가 오해를 했어요. 4번 직장 분위기가 좋은 편인 것 같아요. 3에서 4번 질문을 듣고 알맞은 대답을 고르십시오. 3번 죄송해요. 제가 오해를 했어요. 4번 직장 분위기가 좋은 편인 것 같아요. 5번 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 투아 씨 회사는 어때요? 동료들이 너무 좋아요. 서로 위해주고 배려해주는 편이에요. 정말 부럽네요. 5번 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 투알 씨 회사는 어때요? 동료들이 너무 좋아요. 서로 위해주고 배려해주는 편이에요. 정말 부럽네요. Hondai, me prashna walta wala sawan dilani waridi pilitura taha sarahan karaganata athi. Dan man me pahadili karana avasthawedi ohata niwaridi pilitura taharu karagannata puluwan. Hondai api palaweni prashna indan deweni prashna dakwa balamu. 38과 EPS 토픽 듣기 1에서 2번 다음 그림을 보고 알맞은 대답을 고르십시오. 다음 그림을 보고 알맞은 대답을 고르십시오. 다음 그림을 바다루페 보고 발라 알맞은 대답을 니베르디 프라카시에 고르십시오. 토란나. 근데 앞으로 메트라케에서 사원딜레모 1번 이 사람은 누구입니까? 1. 상사입니다. 2. 동료입니다. 3. 윗사람입니다. 4. 부하 직원입니다. Hondai apa yang ahanne? 이 사람은 누구입니까? 이 사람은 매 민순 누구입니까? 가오른 외나와드. 발레우니 빌리투라 상사입니다. 아이티가루원 නැත්තම් 컴퍼니යක වැඩ කරන ලොකු පුද්ගලයන් වෙනවා. Dewi nikah, tonglio imnida, sangean minua. Tungai pilitura, witsarami imnida, yang usah sebut galian weno. Pua cikon imnida, sama nih sevekian weno. Meru pebelum ada pehadilu na meden karena tada ringno, enani warem yaludin nikin dona, sama dua dekar natanya yaludin nikin sa tonglio. tonglio입니다. 상계한 වෙනවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි. හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නය බලමු. දෙවෙනි ප්‍රශ්නයේදී අපෙන් අහන ප්‍රශ්නය තමයි ඊසාරාමන්චික මෝසල් හග්ගොයිසම්නිකා මේ මිනිසා දැන් කුමක් කරමින්ද සිටින්නේ? හොඳයි අපි ට්‍රක් එකට සමන් දීලා බලමු. 2번. 이 사람은 지금 무엇을 하고 있습니까? 1. 때리고 있습니다. 2. 화를 내고 있습니다. 3. 사과를 하고 있습니다. 4. 싸움을 하고 있습니다. හොඳයි අපි මේ ප්‍රකාශ කියවලා බලමු මේ කට්ටිය මොකද මෙතන කරන්නේ කියලා. පේන විදිහට නම් මෙයා මෙතනදී මෙයාට බනිනවා. පොඩි කෙනාට මෙයා මේ සැර කරනවා මේ ලොකු කෙනෙක්. හොඳයි අපි කියවලා බලමු තෙරිගෝ ඉස්සම්නිදා පළවෙනි පිළිතුර තෙරිගෝ ඉස්සම්නිදා කම්මුල් පාරක් ගහනවා නෑ වෙන්න බෑ ඒක වැරදි ඒක වෙන්න බෑ පාරල්නේ ගෝ ඉස්සම්නිදා තරහ වෙලා කේන්ති ගිහිල්ලා කේන්ති ගනිමින් ඉන්නවා වෙන්න පුළුවන් තුන්වෙනි පිළිතුර කියවලා බලමු සාග්වාරල් හගෝ ඉස්සම්නිදා සමාව ගනිමින් ඉන්නවා මෙච්චර ලොකුවට තඩියට කට අරගෙන සමාව ගන්නව වෙන්න බෑ එන තුන්වෙනි එකත් වැරදි සවුමල් හගෝ ඉස්සම්නිදා රණ්ඩු වෙනවා ගහ ගන්නවා නැවතම ගහ ගන්නෑ ඒ නිසා මේකෙදි ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්න ඕන දෙවෙනි පිළිතුර වාරල් නෙගෝ ඉස්සම්නිදා තරහ ගනිමින් ඉන්නවා තරහෙන් කෑ ගන්නවා කේන්ති ගන්නවා කියන අදහස එන්නේ හොඳයි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නට යමු හොඳයි අපි තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ බලමු තුන්වෙනි ප්‍රශ්නයේ සිට හතරවෙනි ප්‍රශ්න දක්වා අපෙන් අහලා තියෙන්නේ චිල්මුනල් තද්ගෝ අල්මජන් තේදවල් කෝර්සිප්සියෝ චිල්මුනල් තද්ගෝ ප්‍රශ්න වලට සවන් දීලා ප්‍රකාශයට සවන් දීලා අල්මජන් තේදවල් ගැලපෙන ප්‍රකාශයේ කෝර්සිප්සියෝ තෝරන්න. හොඳයි මුලින්ම අපි tungai prakek resawan di lemu itu pasnya niverdi pilutro mokak dekela toragam. 3에서 4번 질문을 듣고 알맞은 대답을 고르십시오. 3번 죄송해요. 제가 오해를 했어요. 죄송해요. 제가 오해를 했어요. 죄송해요. 사마벤 제가 오해를 했어요. 제가 마마 오해를 했어요. වරදවා වටහාගෙන හිටියේ misunderstand එක. 죄송해요. 제가 오해를 했어요. 죄송해요. 사마벤 제가 마마 오해를 했어요. වරදවා වටහාගෙන හිටියේ. හොඳයි. අපි මේ පිළිතුරු දැන් කියවලා බලමු. පළවෙනි එක කගොන් ඔහේයෝ ඒක වරදව වටහා ගැනීමක් වෙනවා. දෙවෙනි එක also වහේහෙසොයෝ දැනටමත් වහේහෙසොයෝ සංහිඳියාවෙන් ඉන්නේ සමගි වෙලා ඉන්නේ. ඔහේගා පුල්යෝසෝ තාහින්යේයෝ වරදව වටහා ගැනීම පුල්ලෝසෝ කියලා කියන්නේ විසඳන්නට තාහෙන් යෝ හොඳ වෙනවා වරදව වටහා ගැනීම විසඳා ගන්නවා කියන එක කියලා කියන්නේ තුන්වෙනි පිළිතුර. හතරවෙනි එකෙන් කියන්නේ පල්ලි වාහේ හෙස්සමියොන් චොත්කෙස්සොයෝ Palli ikmanin wahe hessamyon sanghindiyawa athi karagannawa na chotkessoyo honda wenawa honda weevi hondai api me pilthuru tika kiyala balawama kagan oheyo eka warada wadagene polso wahe hessoyo danatamat taraha niwa gatta tunweni eka Ohega pulyoso tahengeyo warda wata genima visada genimata honda venoma warda wata genima honda yana yala ganna honda wela me taraha niwa ganna eka metina me piluturema thiyena oheral kiyala oheral hessoyo oya indala thiyenne warda wata genima waradi watehima හතරවෙනි එකේ තියෙන පල්ලි වාහේ හෙස්සමියොන් චොත්කෙස්සෝය පණින් සංහිඳියාවට පත් වෙනවා හොඳ වෙනවා කියලා. හොඳ වේවි. කෙස්සෝ යෝගයේදී අනාගත කාලයේ වචනයක් එතනදී. හොඳයි මේක බැලුවම අපිට පේනවා පැහැදිලිවි. මේකට ගැලපෙන්නේ පිළිතුරු වෙනවා. තුන්වෙනි පිළිතුර මොකද? ච්වේසොන් හේයෝ චෙගා ඔහෙරල් හෙසොය මම වරදාව වටහා ගැනීමක හිටියේ. ඒ නිසා ඔහෙගා පුල්යෝසෝ තාහෙන්යේයෝ ඔහෙගා වරදව වටහා ගැනීම විසඳා ගැනීම හොඳ වෙනවා කියන එක තමයි කියන්නේ මේ ප්‍රකාශයෙන් ඔහෙරල් පුල්යෝසෝ කියන විසඳනවා කියන එක තාහින් යෝ කියන්නේ හොඳ වෙනවා කියන එක මේ ප්‍රකාශයට අදාළව මීට වඩා ගැළපෙන පිළිතුරක් මෙතන නැහැ. මොකද මෙතන කවන්න ඔහේ යෝ කියන්නේ මේක වරදව වටහා ගැනීම වෙනවා කියන එක. හොඳයි මං හිතනවා ඔයාලට මේ පිළිතුරු පැහැදිලි කිරීම ඇති කියලා. ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි එහෙනම් අපි ළඟට හතරවෙනි ප්‍රශ්නට යමු. හතරවෙනි ප්‍රශ්නේ සවුන්ඩ් ට්‍රැක් එකට දැන් අපි සවන් දෙමු. 4번. 직장 분위기가 좋은 편인 것 같아요. 직장 분위기가 좋은 편인 것 같아요. මේකද කියන්නේ 직장 분위기가 직장 කියන්නේ වැඩ කරන තැන 분위기가 වටපිටාව 좋은 편인 것 같아요. හොඳයි වගේ නේද? හොඳයි වගේ පේනවා නේද? 같아요 කියන්නේ වගේ නේද? 것 같아요. චෝකත්තායෝ කිව්වොත් මම වගේ කියන එක. ඒ නිසා මෙතන චෝන් පියොනින් කුත් කත්තායෝ හොඳින් තියෙනවා වගේනේ පේනවා නේද කියලා කියන්නේ. හොඳයි. එතකොට අපි මේ පිළිතුරු කියවලා බලමු මොකද්ද ගැලපෙන පිළිතුරු කියලා. නේ kyuri chom omkyokheyo. ඔව් kyuri කියන්නේ මොකද්ද? නීති. chom ටිකක් omkyokheyo හොඳයි. එතන නීති ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ නිසා පළවෙනි පිළිතුරු ගැලපෙන්නේ නැහැ. chikcham ponwigiga chon pyonin kotkathayo. වැඩ කරන තැන වටපිටාව ගැන තමයි මෙතන මූලිකව කතා කරන්නේ. හොඳයි අපි දෙවෙනි පිළිතුර බලමු. නේ සරෝවිහේ චුනන් ෆ්‍යොනිහේයෝ. නේ ඔව් සරෝවිහේ එකිනෙකාව වෙනුවෙන් ඉන්න එක සරෝවිහේ එකිනෙකා උදෙසා චුනන් ෆ්‍යොනිහේයෝ ඉන්නවා ඉන්න එක පහසු වෙනවා. නේ සරෝවිහේ චුනන් ෆ්‍යොනිහේයෝ එකිනෙකා උදෙසා ඉන්න එක හොඳ වෙනවා පහසු වෙනවා. අපි තුන්වෙනි පිළිතුර කියමු. සංසාගා චොම් මොසෝන් ෆ්‍යොනියෝ. ලොකු පුද්ගලයන් කියන්නේ ලොකු ෆොටෝවල ඉන්න කට්ටිය මැනේජර්ලා චොම් මොසෝන් ෆ්‍යොනියෝ. උන්ගේ මොනවල් එකක් හරි නෑ මොසෝන් කරෝ වගේ කට්ටිය. පට්ට මේ එපා වෙනවා උන්ට වැඩ කරන්න ගියාම දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් මහා නපුරුයි වගේ මොසෝන් ෆ්‍යොනියෝ. නිකන් මහා නපුරුයි වගේ චොම් මොසෝන් ෆ්‍යොනියෝ. ටිකක් නපුරුයි වගේ. හතරවෙනි පිළිතුර පොන්විගිගා චයුරෝන් ෆ්‍යොනින් අනියේයෝ. පොන්විගිගා වටපිටාව චයුරෝන් කියලා කියන නිදහස් ෆ්‍යොනින් අනියේයෝ. පොන්විගිගා වටපිටාව චයුරෝන් ෆ්‍යොනින් අනියේයෝ. මේ හොන් නිදහස් වගේ පේන්නේ නැහැ. වටපිටාව නිදහස් වගේ පේන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හොඳයි මේ අතරින් බැලුවම අපිට පැහැදිලි වෙනවා මේක ගැලපෙන පිළිතුරක් තියෙන්නේ. දෙවෙනි පිළිතුර නේ සරෝවිහේ චුනන් ෆ්‍යොනියෝ. ඔව් එකිනෙකා උදෙසා ඉන්නනිස් එක පහසුවක් වෙනවා. මොකද වටපිටාව ගැන මෙතන කතා කරන්නේ. එතකොට වටපිටාව ඉන්නේ කවුද? සංගයා. වැඩ කරන පුද්ගලයා. සරෝවිහේ චුනන් ෆ්‍යොනියෝ. නේ සරෝවිහේ චුනන් ෆ්‍යොනියෝ. එකිනෙකා උදෙසා ඉන්න එක හොඳ වෙනවා කියලා කියන්නේ. හොඳයි මම ආයෙ පැහැදිලි කරන්නම ඔයාලට මේක පැහැදිලි මදිනම් වගේ චික්චම් පුන්වේගිකා චූන් ෆ්‍යොනින් කොත් කතායෝ. චික්චම් පුන්වේගිකා වැඩ කරන ස්ථානයේ වටපිටාව චූන් ෆ්‍යොනින් කොත් කතායෝ හොඳයි වගේ පේනවා. එතකොට නේ සරෝවිහේ චුනන් ෆ්‍යොනියෝ. ඔව් සරෝවිහේ එකිනෙකා උදෙසා චුනන් ෆ්‍යොනියෝ එකිනෙකා උදෙසා එකිනෙකා හින්දා ඒක හොඳ වෙනවා. චුනන් කියන්නේ දෙනවා, විහේ කියන්නේ උදෙසා චුනන් ලබා දෙනවා කියන එක. අපේ උන් කියන්නේ දැන් අපේ උන් නම් කියන්නේ කාට හරි උදව්වක් කරොත් එහෙම මේ උන් දෙනවා අරුවට ගිහිල්ලා දෙනවා. එහෙමනේ කියන්නේ. දැන් සාමාන්‍ය කම්පැනි එකක එහෙම කියන්න බෑනේ. දැන් කෙනෙක්ට වැඩක් අමාරුනකොට තව එක්කෙනෙක් ගිහලා උදව් කරනවා. ඒක හොඳ ගතිගුණයක්. ඒක තමයි මේ ගැන තමයි මේ කියන්නේ. මේ සරෝවිහේ චුනන් ෆ්‍යොනියෝ. එකිනෙකා උදෙසා උදව් කරගන්නවා, එකිනෙකාට ඒ දේවල් දෙනවා. ඒ හින්දා මේ වටපිටාව හොඳ වටපිටාවක්. කට්ටිය තරහ ගන්න නැහැ, රණ්ඩු වෙන්නේ නැහැ, දැනගන්න නැහැ. ඒ හින්දා එකිනෙකා උදෙසා කට්ටිය ඉන්න හින්දා පොන්වේගිගා මොකද්ද පොන්වේගිගා කියන්නේ වටපිටාව චුනන් ෆ්‍යොනින් කොත් කතාය හොඳින් තියෙනවා වගේ පේනවා. චික්චන් එක කියන්නේ වැඩ කරන ස්ථානය. හොඳයි මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්. හතරවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. හතරවෙනි ප්‍රශ්නෙට. හොඳයි අපි පස්වෙනි ප්‍රශ්නෙට. හොඳයි අපි පස්වෙනි ප්‍රශ්නය බලමු. පස්වෙනි ප්‍රශ්නයේදී තියෙන්නේ ඉයාගිරල් තද්ගෝ චිල්මුනේ අල්මජන්තේ ඩබල් කොරසිප්සියෝ. ඉයාගිරල් තද්ගෝ කතාවට සවන් දීලා චිල්මුනේ ප්‍රශ්නයට අල්මජන් තේ ඩබල් කොරසිප්සියෝ ගැලපෙන ප්‍රකාශය තෝරන්න. හොඳයි පස්වෙනි ප්‍රශ්නේදී අපි අහලා තියෙන්නේ නම්ජායේ වේසායේ පුන්විගිනන් ඔතොස්සම්නිකා. ඒ පුද්ගලයාගේ තපිරින් පුද්ගලයාගේ වේසායේ කම්පැනියේ පුන්විගිනන් වටපිටාව ඔතොස්සම්නිකා මොකක් වෙනවද? හොඳයි අපි මේ ප්‍රකාශයට සවන් දීලෙමු. 5번. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 투아 씨 회사는 어때요? 동료들이 너무 좋아요. 서로 위해주고 배려해주는 편이에요. 정말 부럽네요. (5번) 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 투아 씨 회사는 어때요? 동료들이 너무 좋아요. 서로 위해주고 배려해주는 편이에요. 정말 부럽네요. දැන් අපි මේ ප්‍රකාශය බලමු. මෙතන එන්නන තුවාන්ෂි වේසානන් ඔතේෝ කියන එක. නමුත් මෙතනදී වැරදිලා වගේ ටයිප් කරලා දැන් සුපිකා කියලා තියෙනවා. නමුත් ඒක ගැටලුවක් කරගන්න එපා. මේ සුපිකා කියන ස්ථානට එන්න ඕන තුවාන් කියන එක. හොඳයි. එතකොට අපි ඒක තුවාන් කියලා දාලා කියවමු. තුවාන්ෂි වේසානන් ඔතේෝ. තුවාන්ෂි තුවාන් මහත්මයාගේ වේසානන් කම්පැනිය 어때요? 고호마드 동료들이 너무 좋아요. 동료들이 상계한 너무 고닥 좋아요. 혼다이 서로 위해 주고 배려해 주는 편이에요. 서로 위해 주는 에키네가 우드사 우다우 කරගෙන 배려해 주는 에키네가 ගැන සලකා බැලීම 편이에요. කරනවා 정말 부럽네요. ගොඩක් ඉරිසියයිනේ. එහෙනම් මේකෙදි ගැළපෙන ප්‍රකාශය වෙන්න ඕන. ගැළපෙන පිළිතුර වෙන්න ඕන මේ රූපාන්තරයෙන් බැලුවම. මේ හතරවෙනි එක නම් දෙන්න තරහ වෙලා, තුන්වෙනි එක එක්කෙනෙක් කම්පියුටර් වැඩ කරනවා. දෙවෙනි එකෙත් එහෙමයි. මේ තුන්වෙනි එක නම් ගේම් ගහනවා. දෙවෙනි එක නම් ඔෆිස් එක වැඩ කරනවා. පළවෙනි එකේ මේ දෙන්න hina වෙලා සතුටින් වැඩ කරනවා. ඒ නිසා පස්වෙනි ප්‍රශ්නයට ගැළපෙන්න ඕන නිවැරදි පිළිතුර වෙන්න ඕන. පළවෙනි පිළිතුර හොඳයි. මේ පැහැදිලි කිරීම වලින් ඔයාලට මේ ප්‍රශ්න වලට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්. හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මේකේ ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. සමහර විට ඔයාලා තේරුම් ගද්දී ඒක තේරුනේ නැත්නම් මට කියන්න බම ඒක ඔයාලට කියලා දෙන්න සූදානම්මින් ඉන්නේ ඕනම විදිහකට. අපි ඉස්සරහට බලමු WhatsApp එකෙන් මේ දේවල් ඔයාලට පැහැදිලි කරන්න විදියක් මම හදලා දෙන්නම්. ඉතින් පාඩම් ටික ඉක්මනට ඉදිරිපත් කරන්න. අපේ channel එක subscribers 1000ට වඩා වැඩි වුණා. ඉතින් ඒකට ගොඩක් ස්තුති කරන්න ඕන ආරට. ඉතින් ඊළඟ පාඩම 39 වෙනි පාඩමෙන් නැවත හමු වෙමු. එතකන් මේ පාඩම් හොඳින් බලන්න, මේ වචන පාඩම් කරන්න. මේ පාඩම් දානකම බලාගෙන ඉන්න එපා. ඔයාලා පොත නිකන් හරි ඔයා කියවලා අමාරු වචන හොයාගෙන ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා විභාගයට සූදානම් වෙන්න. හොඳයි. අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. තිස්සටවෙනි පාඩමේ කියවීමේ අභ්‍යාස කොටස. තාං කර්මල් පබෝ මත්නන් තනෝනා මුංජාරල් කොරසිප්සියෝ. තාම් කර්මල් පබෝ පහතර උපකරණ මත්නන් තනෝනා මුංජාර. නිවැරදි වචනය හෝ ප්‍රකාශය කෝරසිප්සියෝ තෝරන්න. හොඳයි. අපිට මේ රූපය බැලුවට පස්සේ පැහැදිලි වෙනවා මෙතන ලොකු ෆොටෝග්‍රැෆර් කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. පේන්නේ මැනේජර් කෙනෙක් වගේ. ඒ වගේම මෙතන එක්කෙනෙක් ෆයිල් එකක් අර යනවා. ගෑනු කෙනෙක්. ඉතින් මේක දැක්කම ඔයාලට දැන් වටහා ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් ඔෆිස් එකක වගේ ඔෆිස් එක ලොකු කෙනෙක් වාඩි වෙලා ඉන්න පොඩි කෙනෙක් ෆයිල් එකක් කරා යනවා. ඉතින් එතකොට මේ ඉතලෙන් පෙන්නන කෙනා කවුද කියලා තමයි මෙතනදී අහනවා වෙන්න ඕන. අපි මේ ප්‍රකාශ එකින් එක කියලා බලමු. සංසා. සංසා කියලා කියන්නේ ලොකු තැනක ඉන්න සර් කෙනෙක් කියන්නේ මැනේජර් කෙනෙක් වගේ අයිතිකරු. වගේ ලොකු පෝස්ට් එකක ඉන්න කෙනෙක් තමයි මේ සංසා කියලා කියන්නේ. පූහා කියලා කියන්නේ සාමාන්‍ය සේවකයෙක්ට. තෝන්ලියෝ කියලා කියන්නේ වැඩ කරන තැන ඉන්න කට්ටියට, වැඩ කරන තැන ඉන්න සංගයන්ට. චිංගු කියලා කියන්නේ යාළුවට. මේ ප්‍රකාශ කියවට පස්සේ පැහැදිලි වෙනවා මේ පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර සංසා මැනේජර් කෙනෙක්. එහෙම නැත්නම් කම්පැනියේ ලොකු තැනක වැඩ කරන කෙනෙක් කියන අර්ථය තමයි මේ සංසා කියන්නේ. හොඳයි. අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. දෙවෙනි ප්‍රශ්නයේදී රූපේ දීලා තියෙනවා අපි මේ ප්‍රකාශය එකින් එක කියවලා බලමු තෙරිගෝයිසම්නිදා කියලා කියන්නේ කම්මුල් පාරක් ගසමින් ඉන්නවා කියන දෙවෙනි එක සාග්වාරල් හගෝයිසම්නිදා සාග්වාරල් කියන්නේ සමාව ගන්නවා සාග්වාරල් හගෝයිසම්නිදා සමාව ගනිමින් ඉන්නවා තුන්වෙනි එක මල්ලා තුමල් හගෝ ඉස්සම්නිදා කියන්නේ තර්ක කරමින් ඉන්නවා කියන එක හතරවෙනි පිළිතුර බලුවම තරම් සරාමේගේ මත්කෝ ඉස්සම්නිදා තරම් කියන්නේ වෙනස් සරාමේගේ මිනිසෙකුට පුද්ගලයෙකුට මත්ගෝ නිවැරදි වෙමින් ඉස්සම්නිදා ඉන්නවා හොඳයි මේ ප්‍රකාශය කියවට පස්සේ අපිට පැහැදිලි වෙනවා මෙතනදී සිද්ධ වෙන්නේ දෙන්න එකින් එක කියව ගන්නවා. අපි මේ ඇඟිල්ල දික් කරගෙන ඉන්නවා. ඊළඟ මේ කාන්තාවත් අත දික් කරගෙන ඉන්නවා. ඉතින් මේ රූපය බලුවම අපිට පැහැදිලි වෙනවා නිවැරදි පිළිතුර වෙන්න ඕන තුන්වෙනි පිළිතුර මල්දා තුමල් හගෝ ඉස්සම්නිදා තර්ක කරමින් ඉන්නවා. අපි තුන්වෙනි ප්‍රශ්නය බලමු. තුන්වෙනි ප්‍රශ්නයේදී අපිට තියෙන හිස්තම් පෙරවීම මේ තියෙන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තෝරලා මේ හිස්තන්ට යොදන්න. ඉතින් මුලින්ම අපි මේ ප්‍රශ්නේ කියවලා බලමු, පැහැදිලි කරගමු. ඊට පස්සේ නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලමු. ආචික්දෝ සුමිසියේගේ භාගානස්සය ආචික්දෝ තවමත් සුමිසියේගේ සුමි මහත්මයා සමග භාගානස්සය තරහින්ද ඉන්නේ. අනියෝ නැහැ පොල්සෝ දැනටමත් අපි මේ හිස්තන ගැලපෙන පිළිතුර මොකද්ද කියලා මේ පිළිතුර කියවලා බලමු. ඔහේ හෙස්සෝය වරදවා වටහාගෙන දැනටමත් වරදවා වටහාගෙන දෙන්නේ වහේ හෙස්සෝය කියන්නේ තරහින් ඉන්නවා කියන එක. තුන්වෙනි එක චජංගල් නස්සෝය මම කේන්තියෙන් හිටියේ කියලා කියන්නේ. හතරවෙනි එක සෞමල් හෙස්සෝය කියලා කියන්නේ රණ්ඩුවක් සිද්ධ වුණා කියන එක. මේ පිළිතුරු බලුවම අපිට පැහැදිලි වෙනවා මේකට ගැලපෙන්න ඕන තුන්වෙනි එක. මොකද මම කියනවා මම කේන්තියෙන් හිටියේ කියන එක. මම තරහ ගිහිල්ලා හිටියේ කියන එක. චජංගල් නස්සෝයෝ. එනිසා තුන්වෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. මොකද අනිත් පිළිතුර මේකට ගැලපෙන්නේ නැති හේතුව තමයි ඔහේ හෙස්සෝයෝ වරදව වටහාගෙන හිටියා. දැනටමත් වරදව වටහාගෙන හිටියා. දැනටමත් වාහේ හෙස්සෝයෝ කියලා කියන්නේ තරහෙන් ඉන්නවා කියන එක. දැනටමත් තරහෙන් හිටියා. දැනටමත් චජංගල් නස්සෝය දැනටමත් මම තරහ නිවිලා තියෙනවා. චජංගල් නස්සෝය කියලා කියවුවම එයාගේ තරහ නිවිලා නැත්නම් තරහ ඉවත් වුණා වගේ අර්ථයක් තමයි මේ තුන්වෙනි පිළිතුරෙන් එන්නේ. හතරවෙනි එකේදී එන්නේ සෞමල් හෙස්සෝය රණ්ඩුවක් වුණා කියන එක. ඉතින් චජංගල් නස්සෝය කියන එක තමයි අපිට ගැලපෙන්නේ. මොකද ඒකද කියන්නේ ආගේ තරහ ඉවත් වෙලා මම තරහෙන් තමයි හිටියේ. එන දැන් තරහ ඉවත් වෙලා වගේ කියන අර්ථයක් මේ වචනය තුල ගැබ් වෙලා තියෙන නිසා තුන්වෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. හොඳයි අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නට යමු. හොඳයි අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. හතරවෙනි ප්‍රශ්නේදී අපිට තියෙන්නේ ස්ථාන පරිවර්තන ප්‍රශ්නයක්. මුලින්ම අපි මේ ප්‍රශ්නය කියවලා පැහැදිලි කරගෙන නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලමු. සුමිසි චිග්ජංගන් කියුරි ඔම්කියොඛන් පියොනියෝ අනියෝ චොම් ස්තනක් කරේසෝ චුල්ටේගන් සිගානි දාරෝප්සෝයෝ සුමිසි සුමි මහත්මයා චිග්ජංගන් කියුරි වැඩකරන තැන නීති, චික්චන්දන් කියන්නේ වැඩකරන ස්ථානයේ, කියුරි කියලා කියන්නේ නීති, ඔම්කියොක්ඛන් කියෝනියෝ දැඩි වැඩි වගේ තියෙනවද කියලා අහන්න. අනියෝ නැහැ, චොම් ටිකක් ස්ථානක් තියෙනවා, කරේසෝ එම නිසා චුල්ටේගෙන් සිගානී වැඩ කරන වෙලාවට තාරෝපසෝයෝ තනිවීමක් නැහැ. ඒ කියන්නේ මෙයා තනියෙන් වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. මෙයාගෙන් අහනවා මුලින්ම වැඩ කරන ස්ථානයේ නීති තද වැඩිද කියලා. මෙයා කියනවා නැහැ, ටිකක් කියලා මෙතන දෙනවා. ඊට පස්සේ ස්ථාන දෙනවා. මේ ස්ථානට අපි ගලගෙන පිළිතුරු තෝරන්න ඕන. එතකොට ඊට පස්සේ දෙනවා කරේසෝ චුල්ටේගෙන් සිගානී තාරෝපසෝයෝ. මෙයා තනි වෙන්නලු. එහෙනම් මෙයා තනි වෙන්න තියෙන හේතුව තමයි මෙතන මේ ස්ථානට එන්න ඕන. මේ පිළිතුරු එකින් කියවලා බලමු. නපායෝ, නපායෝ කියලා කියන්නේ නරකයි කියන එක. චොම් නපායෝ, නරකයි නම් එයා තනියෙන් වැඩ කරන්න වෙන්නේ නැහැ. තනියෙන් වැඩ කරන්න වෙනවනේ. මෙතන මෙයා තනි වෙන්නේ නැහැ කියන්නේ මෙතන මෙයාගේ වටේ කට්ටිය ගොඩක් ඇති වැඩ කරන්න. මෙයාගේ එක්ක යාළුවෝ ගොඩක් ඇති වැඩ කරන්න උදව් කරන්න. නපායෝ කියන නරකයි. ඔම්කියොක්ඛයෝ, ඔම්කියොක්ඛයෝ කියන්නේ මොකද? දැඩි කියන එක. චොම් ඔම්කියොක්ඛයෝ නීති වැඩි. එතකොට බෑනේ නේද? මේක වැඩි. විහෙචෝයෝ කියලා කියන්නේ සලකා බලනවා කියන එක. තුන්වෙනි පිළිතුර වෙන්න පුළුවන්. චොම් විහෙචෝයෝ. අපි හතරවෙනි පිළිතුර කියවලා බලමු. චෛරෝවයෝ කියලා කියන්නේ නිදහස් කියන එක. මෙතනදී අහන්නේ ඔම්කියොක්ඛන් කියෝනි ඒක අමාරුයි වගේ තියෙනවද? නෑ, අමාරුයි වගේ නැහැ. අනියෝ කියලා මෙයා කියනවා. එහෙනම් දැඩි වැඩි නැහැ වගේ නම් මොකද්ද? ඒකට විරුද්ධ වචනේ චෛරෝවයෝ. චෛරෝවයෝ කියන්නේ නිදහස්. එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර චොම් චෛරෝවයෝ. ටිකක් නිදහස්. කරේසෝ චුල්ටේගෙන් සිගානී තාරෝපසෝයෝ. චා වැඩ කරන වලට තනියමක් නැහැ. හොඳයි, එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර චෛරෝවයෝ කියන එක නිදහස් කියන එක. ඒකේ පිළිතුර අපි තෝරගන්න හේතුව තමයි ඔම්කියොක්ඛන් කියන එක තමයි දැඩි කියන එක. දැඩිද, දැඩි වගේද කියලා අහනවා. කියුරි ඔම්කියොක්ඛන් කියෝනියෝ නීති දැඩි වගේ තියනවාද? ඊට පස්සේ මේ පිළිතුර දෙනවා මෙයා අනියෝ නැහැ. එහෙනම් දැඩි වගේ නැත්නම් මෙතනින් ගැලපෙන නිවැරදි පිළිතුර මොකද? චෛරෝයෝ. චෛරෝයෝ කියන්නේ නිදහස් කියන එක. ඒ නිසා හතරවෙනි පිළිතුර නිවැරදි. විභාගෙදී මේ වගේ ප්‍රශ්න ඔයාලට හම්බ වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න වලට නිතර මොහොන දීලා ඒවා ඔයාගේ ස්කිල් එක හදාගන්න. හොඳයි, අපි පස්වෙනි ප්‍රශ්නට යමු. පස්වෙනි ප්‍රශ්නයේදී අපිට තියෙන්නේ තාම් චිල්මුනේ පහත ප්‍රශ්න වලට තක්හසිප්සියෝ පිළිතුරු සපයන්න. හොඳයි, අපිට ඡේදයක් දීලා තිනවා කියවන්න. ඊට පස්සේ ඡේදය අතරින් 30ක් දීලා අපෙන් ප්‍රශ්නයක් අහලා තිනවා. මේ ප්‍රශ්නේ තමයි කේ කියන එක තුලට අල්මජන් මරල් නිවැරදි අල්මජන් කියන්නේ නිවැරදි මරල් ප්‍රකාශය කෝරසිප්සියෝ තෝරන්න. නිවැරදි පිළිතුර තෝරලා මෙතන දාන්න තියෙන්නේ ප්‍රකාශයට අදාළව. හොඳයි, අපි මුලින්ම ප්‍රකාශය කියලා පැහැදිලි කරගමු. ඊට පස්සේ නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලමු. Chon Chikchang Punwi Giral Mandalgi Vihesonan Modern Sarame Noryogi Pirio Hamnida Chikchang Esonan Soroeke Utnan Olkulro Yagihanan Ke Chotsunida Karigo Sororal Periohanan Mamal Katnan Tamyon Hanenan Iri Opsojil Kosinida Istanak Chone Sante Pange Mamal Hanbondo Sengakhanan Koddo Cholkoon Chikchang Mandaran Hanpopimnida. හොඳයි, අපි මේ ප්‍රකාශය පැහැදිලි කරගමු. චූන් චික්චන් පුන්විගිරල් මන්දල්ගි විහෙසොන. චූන් චික්චන් කියන්නේ හොඳ, චික්චන් කියන්නේ වැඩ කරන ස්ථානය. වැඩ කරන ස්ථානය පොන්වී ගිරල් වටපිටාව චෝන් චික්ජම් පොන්වී ගිරල් හොඳ වැඩ කරන ස්ථානයක තියෙන හොඳ වටපිටාවක් හදාගන්න නම් මන්දල්ගේ විහේසෝනන් කියන්නේ හදාගන්න නම් කියන එක. මෝදන් සරාමේ මෝදන් කියන්නේ සියලුම සරාමේ මිනිස් පුද්ගලයන්ගේ නොරියෝගී කියලා කියන්නේ මොකද නොරියෝගී උත්සාහය පිරියව හම්නිදා අවශ්‍ය වෙනවා. චික්ජනේ සෝනන් සොරෝයේගේ උත්නන් ඔල්පුල්රෝ යාගි හාමන් කේජ් සඳා චික්ජනේ සෝනන් වැඩ කරන ස්ථානයේදී සොරෝයේගේ එකිනෙක අතර උත්නන් ඔල්පුල්රෝ hinaunu muhuna උත් කියලා කියන්නේ hina උත්නන් hinauna ඔල්පුල්රෝ මුහුණු යාගි හාමන් කේ hinaunu muhunni කතාබස් කිරීම ජොත්සන් නිදා හොඳ වෙනවා. කරිගෝ ඒ වගේම සොරෝරල් එකිනෙක අතර පෙරියහානෙන් මාමල් කත්නන් තාමියොන් හනේනන් නිරි ඔප්සෝචිල් කොසින් නිදා කරිගෝ ඒ වගේම සොරෝරල් එකිනෙක අතර පෙරියෝහානන් කියලා කියන්නේ එකිනෙකා ගැන බලා ගන්න එක ගැන. පෙරියෝහානන් මාමල් කියලා කියන්නේ කෙනෙක් ගැන ඇතිවන දුකක් කියලා. පෙරියෝහානන් මාමල් එකිනෙකා ගැන සලකා බලලා එකිනෙකා ගැන දුක් වෙනවා නම් එයාලගේ දුක පිළි දුක් වෙලා ඉන්නවා නම් කත්නන් තාමියන් කියලා කියන්නේ තියනවා නම් කියන එක දැන් කරිගෝ එමෙසා සොරෝල් පෙරියෝහානන් මාමල් කත්නන් තාමියන් එකිනෙකා ගැන බලාගෙන එකිනෙකාගේ දුකේ දුක් වෙනවා නම් හනේනන් කියන්නේ තරහක් හනේනන් ඉරි ඔප්සෝජිල් කොසින් නිදා තරහකින් තොරව හනේනන් ඉරි තරහ යන වැඩ ඔප්සෝජිල් කොසින් නිදා තරහක් නැතුව වැඩ කරන්න පුළුවන් වෙනවා. හිස්තනක් තියෙනවා. චොනේ කියලා කියන්නේ කලින් සන්තේපන්නේ කියලා කියන්නේ විරුද්ධවාදියාගේ දුක හන්බොන්තෝ සෙන්ගක්හානන් කොද්දෝ එක්ව හන්බොන්තෝ හන්බොන් කියන එක්වතාවක් දෝ තවත් එක්වතාවක් සෙන්ගක්හානන් කොද්දෝ හිතන එකත් සෙන්ගක්හානන් කොද්දෝ චොල්ගෝන් චොල්ගෝන් හොඳ වූ චික්ජංගල් හොඳ වැඩ කරන ස්ථානයක් මන්දනන් පන්බොබිම් නිදා චල්ගෝන් චික්ජංගල් මන්දනන් චල්ගෝන් කියන්නේ හොඳ චික්ජංගල් කියන්නේ වැඩ කරන තැන මන්දනන් කියන්නේ හදන එකට පන්බොබීම් නිදා කියන්නේ ආකාරය කියන එක. චල්ගෝන් චික්ජංගල් මන්දනන් පන්බොබීම් නිදා හොඳ වැඩ කරන ස්ථානයක් හදන විදිහ වෙනවා. කොහොමද විරුද්ධවාදියාගේ හැඟීම් ගැන විරුද්ධවාදියාගේ තියෙන දුක්වීම සහ ඒ දේවල් ගැන විරුද්ධවාදියා ගැන සලකා බලනවා නම් ඒ වගේ දෙයක් මේ නිවැරදිව හොඳ වැඩ කරන වටපිටාවක් හදාගන්න ආකාරය වෙනවා කියලා තමයි කියන්නේ. දැන් අපි බලමු මේ හිස්තැනට ගැලපෙන පිළිතුරු මොකක්ද කියලා. එකකින් මේ පිළිතුරු බලලා උද්කී කියලා කියන්නේ සිනහව කියන එක. ඊළඟට තියෙනවා වනේගී කියලා කියන්නේ තරහ. තුන්වෙනි පිළිතුර පෙරියෝහාගී කියලා කියන්නේ එකිනෙකා ගැන සලකා බලා ගන්නවා කියන එක. හොඳයි. හතරවෙනි පිළිතුර ඔහේ හාගී කියලා කියන වර්ධව වටහා ගන්නවා කියන එක. මෙතන තියෙනවා චොනේ කියලා. අපිට මෙතන තියෙනවා ඔද්ගී කියන්නේ හිනාව, හනේගි කියන්නේ හනේගි කියන එක තරවලු තරහ වෙන්නට කලින් පෙරියෝහාගි. පෙරියෝහාගි කියලා කියන්නේ එකිනෙකා ගැන සලකා බලනවා කියන එක. ඔය හාගි කියලා කියන්නේ වරදව වටහා ගන්නවා කියන එක. වරදව වටහා ගන්නට කලින් වඩා මෙන්න මේ දෙවෙනි පිළිතුර නිවැරදි වෙනවා. මොකද හනේගි කියලා කියන්නේ තරහ කියන එක. තරහ කලින් වනේගි චොනේ තරහ යන්නට කලින්, තරහ ගන්නට කලින්, සන්තේපංගේ තරහ ගන්නට කලින් සන්තේපංගේ විරුද්ධවාදියාගේ මාමල් හන්බොන්ටෝ හැඟීම ගැන, මාමල් හන්බොන්ටෝ එයාගේ ගැන, එයාගේ තියෙන එයා ගැන දුක්වීම කරනවා නම් මාමල් හන්බොන්ටෝ සෙන්ගක් හනන් කොද්දෝ හන්බොන්ටෝ තවත් එක් වතාවක් සෙන්ගක් හනන් කොද්දෝ හිතලා බලනවා නම් චල්ගෝන් චික්ජංගල් මන්දරන් පන්බොපීම් විලා හොඳ වැඩ කරන ස්ථානයක් හදන මාර්ගය වෙනවා. හොඳයි, ඒ නිසා පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. හොඳයි, මේ ප්‍රශ්න වල පැහැදිලි කිරීම ඔයාලට හොඳින් පැහැදිලි වෙන්නේ. මේ ප්‍රශ්න වලට පොතෙන් බලලා ඔයාලා තනිව පිළිතුරු ලියන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි ඔයාලට තියෙන විභාගයට මොන දෙද්දි වැදගත් වුණා. ඒ වගේම මේ වචන හැම එකක්ම හොඳින් පාඩම් කරගන්න. හොඳයි, අපි ඊළඟට සවන් දීමේ අභ්‍යාස කොටසට යමු.